වස පොල් තෙල් රට හැමතැනම කන්ටේනර් 13කින් බෙදා හැරලා මෙන්න මේ ප්‍රවෘත්තිය. ඒක තමයි භයානක තත්වයක්. ඇල්ෆා ටොක්සින් කියන පිළිකා කාරක රසායන අඩංගු පොල් තෙල් බෙදා හැරලා කියන කාරණේ. අපි මේකෙන් තමයි මේ සොයමින් යන්නේ. දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ආපුවා මේගොල්ලෝ පැහැදිලිව කිව්වා ඒ තියෙන්න ඕන ප්‍රමාණයට වඩා තුන් ගුණයක් වැඩියෙන් මේ සාම්පල් වල මෙව තිබිලා තියෙනවා කියන කාරණේ. හැබැයි SLS එකේ නිලධාරීන් කියන්නේ මේගොල්ලෝ මේකට අනුමැතිය දීලා නැහැ කියලා. ඒතොර කස්ටම්ස් කියනවා DG කියනවා ඒගොල්ලොත් නිදාස් කරලා නැහැ කියලා. හැබැයි රටේ අද මේ පොල් තෙල් තියෙනවා. දඹුල්ලේ මේව හම්බෙලා තියෙනවා. මේ නිලධාරින්ම කියනවා මේ ගුදම් නැවත පරීක්ෂා කිරීමේදී රේගෝ දානේ සීල් එක කඩලා තිබුණා කියලා. ඒ නිසා නියමෙන් හෝ අනියමෙන් මේ වගේ අවසර අරගෙන හව අවසරකින් තොරව මේ පොල් තෙල් රට ඇතුළට ගියා කියන එක නම් අපිට දැන් සක්සුදක්සේ පැහැදිලිලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. මිනිස්සු පොල් තෙල් බෝතලයක් ගද්දි ඒ අවශ්‍ය ප්‍රමිතිය නැතුව මේ වගේ විස රසායන අඩංගු පොල් තෙල් ගත්තට පස්සේ අපේ රටේ ජනතාවගේ ජීවිතය ගැන සෞඛ්‍ය ගැන කතා කරන්න වැඩක් නැහැ. ඒ නිසා රජය විසින් මේ සම්බන්ධව රාස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පොලිසියට බාර දීලා හරි පරීක්ෂණයක් පවත්වනවා. මේ කොහොමද මේ පොල් තෙල් එළියට ගියේ රට ඇතුළට ගියේ? දැන් මේ නිලධාරීන් බොහොම පැහැදිලිව පිළිගන්නවා මේ විස සහිත පොල් තෙල් කියලා. හැබැයි නිලධාරීන් කියනවා අනුමැතිය දීලා නැහැ කියලා. හැබැයි රටේ පොල් තෙල් තියෙනවා කියලා අහුවෙලක් තියෙනවා. නිලධාරීන් උත් පිළිගන්නවා මේ සීල් කරලා තියලා කීත් තියෙනවා කියලා මේ කන්ටේනර් 13 අඩංගු මේ ගුදම් වල ඒ සීල් එක. ඒ නිසා පැහැදිලිවම මේ සම්බන්ධව රජය වගකීමෙන් කටයුතු කරන්න ඕන. අපි මේ ඇඟිල්ල දික් කරන්නේ රජයට විතරක් නෙමෙයි. මේ නිලධාරීන් උත් මේ ගැන පසු විපරම තියෙන්න ඕන. අපි කියන්නේ මේ රජය ගිහිල්ලා මේ පොල් තෙල් බෙදුවා කියලා. හැබැයි රජය වගකිය යුතු රජයක් විදියට මේකට පිළියමක් ඕනද? මේ පොල් තෙල් අඳුර ගන්න ඕන. කොයි කොයි ප්‍රදේශවලද බෙදලා තියෙන්නේ කියලා අඳුන ගන්න වහා මේ පොල් තෙල් ටික ඉවත් කර ගන්න ඕන. ජනතාව දැනුවත් කරන්න ඕන. එහෙම නොවුනොත් මේ පොල් තෙල් කන්ටේනර් 13ෙම තියෙන පොල් තෙල් ටික රටේ ජනතාව පාවිච්චි කරාට පස්සේ තමයි වැඩේ හොරු ටික මාට්ටු වෙන්නේ. එහෙමනේ සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ. ඒ නිසා වහාම මේක පොඩි වැඩක් නෙමෙයි. මිනිස්සුන්ගේ සෞඛ්‍ය, ජන ජීවිතය, ඈ ජීවිතත් එක්ක කරන සෙල්ලම මේක. මේ මිනිස්සු එකපාරම නෑ මේ පොල් තෙල් කෑවා කියලා අපි ඒක දන්නවා. හැබැයි මේක ටික ටික මැරෙන්නේ. දුවදරුවෝ වැඩිහිටියෝ අපි දන්න පොල් තෙල් කාලා දන්නේ මේ විස පොල් තෙල්. එසම මේක පරපතල තත්වයක්. මේ සම්බන්ධව රජය වගකීමෙන් කඩිනමින් කටයුතු කරන්න ඕන කියන එක තමයි අපි කරන ඉල්ලීම. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇවිත් තිබුණේ රජයේ පාර්ශ්වයෙන් පොල් ඇමතුමා උත්තරනවා ඒකට දේශ මේ පොල් වලට පොල් තෙල් වලට කලවම් වෙලා නැහැ කියලා. මේක තමයි යාලා කියනවා මේක එළියට ගියේ නැහැ කියලා. හැබැයි නිලධාරින්ම කියනවා මේක සීල් කඩලා කියලා. යම් යම් ස්ථානවල මේ පොල් තෙල් හම්බෙලා තියෙනවා. ඒක තමයි දැන් අපි කියන්නේ මේක මේ රජයේ ගැලවිජ්ජාවට උත්තර දීලා හරියන්නේ නැහැ. CID එකට කියලා පරීක්ෂණයක් පවත්වලා වහාම මේ පොල් තෙල් එළියට ගියා නම් ඒ ටික අඳුරගෙන ඒව නතර කරගන්න ඕන. ඒව තහනම් කරලා ඒව කොහේ හරි විනාශ කරන්න ඕන. එහෙම නැත්නම් රීඑක්ස්පෝට් කරන්න ඕන. ඒකයි කරන්න ඕන. ඒ ගෙන්නලා දෙන ආයතනයක් කිව්වා මේ වෙනකොට. ආයතන තුනක් කිව්වා. ආයතන තුනක නම් කිව්වා. ඒ නිසා ඒව ඉදිරියේදී පුතුවල්ලා අපි දැනුවත් කරන්න. ජනතාව දැනගන්න ඕනේ මේක දැන් පොල් තෙල් පාවිච්චි කරනවද නැති කියලා ජනතාව දැනගන්න ඕනේ. නෑ ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ මේ අපනයනකරුවන්ගේ නම විතරයි. නමුත් වෙළඳ නාමය අපි දන්නේ නෑ. අපි දන්නේ නෑ වෙළඳ නාමය. ඈ මාකට් එකට ගිහිල්ලා මේ අපනයන කරුවා වෙළඳ නාමය කියන්නේ දෙකක් ගොඩක් කියලා වට. breaking.lk